ஐபோவன் சுப உதயசனக் காலின ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල කැසිනෝව විධිමත් කොට බදු එකතු කරන්න කැබිනට් අනුමැතිය ගෙව්වේ නැති ගොවිනය කපා හැරීමටත් කැබිනට් අනුමැතිය Hamate polime in අහිංසක මිනිස්සුන්ට මොලේ වෙනුවට කකුලේ බලේ පෙන්වු තරු පටිකාරයා IMF cover page එකට මේ පින්තූරය දාමුද අද ටෙලිවැකියෙන් මේ ආණ්ඩුවට බලේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ ගෝඨාභය ප්‍රමුඛ පිරිස වහා ඉල්ලා සිටිය යුතුයි කාඩිනල් හිමි කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් Coke committee Nirdesh Sahatiran, Kriatmaka Lokarna, Nildar in Sambandin, Vishisha Kriamarga Genimeter, Parliament to Avadahane Jumukurna Bava, Coke committee Sabahapati, Parliament to Mantri Charita, Herat Pavasanava. Podu Vyapar Pilibada, Karaka Sabahave, Vishisha Rasuima, Parliament to Edi Pavatuna, Edi, Coke committee of Visin Sidukanala, Nirdesh Sahatiran, Kriatmaka Nokarna, Nildar in Sambandin, Vishisha Kriamarga Genima Pilibada, Parliament to Avadahane Yumukurna Bava, Emma Karaka Sabahave Sabahapati, Parliament to Mantri. Charita Herat Prakashakala. Esema the Dahas visit the Kapebari visitununa dinasita, Medaqua Kalasima Vatula Sidukanala, Corp Committee, Vimarshan Vella Prakati Pilibanda, Samaluchini Krimada, Mehdi Siduna, Mianua Corp Committee Sabahativeras and the Hankale, Mema Kalasima Vatula Sidukala, Vimarshana, Equar Tavaklesa Sakaskara at Ibabai. Anu Sri Lanka Nayala in Samakama, Sri Lanka Mahabanku, Racha Devasan Stava, Mahaja Banku, Sangwar the Lotharai Mandalia, Sema Sahita, Godnegli Dravya San Stava, Litro Gas Lanka Limited Saha, Litro Gas. Terminal Lanka Private Limited යන ආයතන ඇතුළු ආයතන කිහිපයකට අදාළ තිරණ මෙම වාර්තාව තුළ ඇතුළත් බව චරිත හේරත් මහතා පැවසුවා. මේ සියලු අර්බුදකාරී තත්ත්වයන්ට වගකිව යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව බව කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් පවසනවා. එමෙන්ම මෙම අර්බුදයේ වගකීම බහරගෙන සිය තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. රාජපක්ෂ පවුල ජනතා අප්‍රසාදයේ මැදේ තවමත් බලේ රැඳී සිටමින් සිය කූට උපායන් ක්‍රියාත්මක කරන බවයි කාඩිනල් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. නව අගමැතිතුමාගේ පත්වීමත් සමග සාධනීය වෙනස කැටිගිරීමට කාලයක් ලබා දීම අවශ්‍ය වූයේ ටික කලක් නිහඬව සිටීමට අප තීරණය කළද එහෙත් දැන් තව දුරටත් නිහඬව බලා සිටිය නොහැකි බැවින් රටේ ජනතාව වෙනුවෙන් මෙම ප්‍රකාශය කිරීමට මම තීරණය කළෙමි අප රට අද පත්වී ඇති මේ උග්‍ර අර්බුදකාරී අසහනකාරී තත්වයට ඍජුවම වගක වේ යුතු වන්නේ ජනාධිපතිතුමා සහ රජය පසුගිය වසර දෙකහමාරක කාලය තුල ගන්නා ලද අදූරදර්ශී සහ අත්නෝමතික තීරණ බව පිළිගත යුතු වෙනවා. තවමත් අප දකින්නේ මේ කිසිදු ගැටලුවක් විසඳීමට රජයට කිසිදු සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් හෝ නැති බව. ඒ වගේම ජනතාව සැතපුම් ගණන් පෝලිම්වල දුක් විඳින්න ගෙවන අන්ත අසරණ තත්වයෙන් මුදා ගැනීමට එය අසමත් බවයි. මේ අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව සමස්ත රටවැසියා තුල පවතින අප්‍රසාදයත් මැද්දේ රාජපක්ෂ පවුල තවමත් බලේ රැඳී සිටීමයි. තම දේශපාලන බලය රැක ගැනීමට විනා ඉන් ජනතාවට සේවයක් කිරීමට ඔවුන්ට ලැබුණු සෑම අවස්ථාවක්ම ඔවුන් නිඳිත ලෙස පැහැර හැර තිබීමෙන් ඔවුන්ගේ සමස්ත වැඩපිළිවෙල දේශපාලන කූටෝපායක් බව ජනතාවට හොඳින් අවබෝධ වී තිබේ. ඔවුන් කෙරෙහි ජනතා විශ්වාසනීයත්වය සහ මුලින්ම බිඳ වැටී තිබේ. ඒ නිසා රටේ දුක් විඳින මහ ජනතාව වෙනුවෙන් මම ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් උදක්ම ඉල්ලා සිටින්නේ බලේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිති ඔවුන්ට නැති බැවින් රට වැටි ඇති මෙම ඛේදනීය තත්ත්වයේ වගකීම බාරගෙන තවදුරටත් ජනතාව පීඩාවටපත් නොකර තම තනතුරු වලින් ඉල්ලාස්වි රටේ අනාගතයේ ජනතාවට නැවත බාර දෙන ලෙසයි. ඒ අනුව ජනතාව පතන සම්පූර්ණ ව්‍යුහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සිදු කර ගැනීම සඳහා අන්තර්කාලීන ਸਰවපාක්ෂික රජයක් පිටුවා ගත හැකි වෙනවා. සියලු දෙනාට පිළිගත හැකි තාක්ෂණික සහ විද්වත් කමිටුවක් කරා විශේෂඥ උපදේශ ලබා ගනිමින් මෙම කෙටි කාලීන රජයේ පවතින ගැටලු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු වෙනවා.
மேவன விட்டு ஆண்டுவ தபன சாம பியவராக்ம அசார்த்தக வியத்தி பவ பூச்ச முருத்தெட்டுவே ஆனந்த ஹிமியான் பவசனவா. ஆண்டுவே பலவத்துன்கே சாப்பேது ஜனதாவட்டு கெவண்டட்டு வெலாதி வெனபவாய் உன்பகன் சே வெடிதுருட்டாத் பவசானே. ஏ கொலம்ப பெவதி மாத்திய ஹமுகதி. රටේ පාලකයින් බීරි අඩින්ට වීනා ගායනා තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ අද. සරුව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවලා මේ දුක්ගැනේලෙන් ළමයි දන්දාවනි දාත් කරන්න. කෙටින්ම කියනවා නම් ආණ්ඩුව තබන අඩිය පෙළලායි තිබෙන්නේ. අපට අවසාන වශයෙන් කියන්න තිබෙන්නේ ඇහුම්කම් දෙන්න බැරි නම් කරන්න බැරි නම් තවත් ජනතාවට දුක් නොදී ජනතාව බඩගින්න නොතියා රට විනාශ කරන්නේ නැතුව ගෙදර යන්න. මං හිතනවා මේක මහා දේව සාපයක්. ආණ්ඩුවේ බලවතුන්ගේ සාපය ජනතාවට ගෙවන්න වෙලා තිබෙන්නේ. මාමුදත් ගොඩ ගන්න තත්ත්වයට ඇවිල්ලා තිබෙනවා. ජනතාවට මංජක වවන්න අපි ආණ්ඩුව පත් කරේ නැහැ. ගොවිතැන් කරන්න ආණ්ඩුව පත් කරේ නැහැ. එළවලු වවන්න අපි ආණ්ඩුව පත් කරේ නැහැ. දැන් ආණ්ඩුව මොකද්ද කියන්නේ? වවපල්ලා. මේකට ආණ්ඩුවක් ඕනේ. නිකම්ම අද කට මැත දොඩවන ඈත බලන්නේ නැති මහා දුර්මුඛ ආණ්ඩුවක් රජයක් අපි පත් කරගෙන තිබෙන්නේ. දැන් මොනවා කවුරු කොහොම ගොත් හරියන්නේ නැහැ. රජය ගෙදර යන කාලය ඇවිල්ලා අවසානයි. උඹලා ගෙදර පළයල්ලා. මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ටෙලිවැකිය ලියන්න වෙන්නේ ඉතා ආසන්නේම සිදුවන්නට පුළුවන් මහා විනාශයක් ගැන පූර්ව දැනුම් දීමක් කරන්නටයි. දැනටමත් ඒ විනාශයේ සමහර ලක්ෂණ මතුවෙමින් තිබෙනවා. කෙසේ හෝ අප අපම එක්ව බේරා ගත යුතු, නවතා ගත යුතු, තේරුම් ගත යුතු මේ විනාශය කුමක්ද? ඔබත් මමත් ඉතා හොඳින් දන්නවා අද රටට කුමක්ද සිදුවෙලා තියෙන්නේ කියලා. තාමත් ඇස් කන් ආසා නැති උන්දලා ටික දෙනෙකු ඉන්නවා. ඒ කිසිම දෙයක් පේන්නේ නැති ඒ ඉන්නේ පාර්ලිමේන්තුවේ. මොකද ඒ උන්දලගෙන් වැඩි පිරිසකට තාම ඉන්ධන ටික ලැබෙනවා. ඉන්ධන වලින් කොමිසුත් තාම ලැබෙන උන්දලා ඉන්නවා. ආහාර බෙහෙත් රෝහල් වෛද්‍යවරුන් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ වගේ වගක් නැහැ යාලට. විදේශ රටවලට හරි ගිහිල්ලා බෙහෙත් ගන්න ඒගොල්ලෝ ගාව සල්ලි තියෙනවා. එහෙම නැති මෙරට බහුතරයක් වූ සාමාන්‍ය මිනිසුන් තමයි අද ටෙලිවැකියේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වෙන්නේ. ප්‍රධානතම පණිවිඩය අරගත යුත්තේ ඔබයි. අද ටෙලිවැකියේ පළමු කණ්ඩායම වන මෙරට ඔබත් මමත්, ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන් ලෙස විඳින දුක් යම් ප්‍රමාණයකට මතක් කරගමු. ඒක හඳුනගන්නේ නැතුව අවශ්‍ය පණිවිඩේ දීලා වැඩක් නැහැ. අදත් සාමාන්‍ය රටවැසියෙකුට ජීවිතේ අහිමි වුණා. ඒ ඉන්ධන පෝලිමක රිය ඇතුලේදී. දැන් 10-15 දෙනෙක් විතර මෙන්න මේ පෝලිම්බල මිය ගිහිල්ලා තියෙනවා. අම්මල දරුවන් අරන් ගඟේ මුහුදේ පනිනවා. කන්න නැතුව ණය බර දරා ගන්න බැරුව. තවත් සමහර පියවරුන්ට රැකියාව අහිමි වෙලා කුලී වැඩක්වත් හොයාගන්න බැහැ. දරුවන් හාමතේ දුඹරියට බෙල්ල තියෙන පියවරුත් ඉන්නවා. දරුවන්ට කන්න දෙන්න විදියක් නැහැ කියලා මහපාර මැද්දට වෙලා බෝඩ් අල්ලගෙන ඉන්න තාත්තලා ගැනත් අහන්න ලැබෙනවා. වයසක අම්මල තාත්තලා රෝහලේ ක්ලිනික් එකට ඇවිත් එක්ක දොස්තරලා නැහැ, නැත්තම් ඖෂධ නැතුව ආයේ හැඬූ කඳුලින් හැරලා යනවා. පුංචි මාළු කිලෝ එක ඉතිහාසයේ පළමු වතාවට රුපියල් 1500 පනිනවා. සහල් කිලෝ එක රුපියල් 300කට ආසන්නයි. දරුවන්ගේ පාසල් ගමන නතර වෙලා අම්මා ගෑස් පෝලිමේ, තාත්තා ඉන්ධන පෝලිමේ, සමහරුන් දින 5-6 ඉන්ධන පෝලිම්බල. ඉන්ධන පෝලිම්බල දැන් ඇත්තටම මරණ වරෙන්තුව ලියන තැනක් බවට පත් වෙලා. හදිස්සියකට ප්ලේන්ටියක් බීලා වඩේ එකක් කාලා කුසගින්න පොරව ගන්න තිබුණු පුංචි ලෑලි කඩ වැහිලා ගිහිල්ලා සතුටින් ඉන්න ඕනේ ගැබිනි මව්වරුන් කෑන් අරගෙන තෙල් පෝලිමේ. අම්මටයි දරුවටයි දෙන්නටම ත්‍රිපෝෂ ටික නැහැ. දැන් එක දිගටම ටෙලිවැකි 10ක් හරි ලියන්න පුළුවන් මේ විනාශය ගැන, මේ රට කාබාසිනිය කළ අපරාධකරුවන් ගැන. දැන් අප අපෙන්ම ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය අහන්නයි මේ සූදානම. මේක තමයි වැදගත්ම ප්‍රශ්නේ. කවුද මේ අපරාධය කළේ? කවුද මෙතනට අපව ඇදලා දැම්මේ? අපේ රටේ පොලිසියද? අපේ රටේ නාවික ගුවන් යුද හමුදාවද? අපේ රටේ වෛද්‍යවරුන්ද? හෙද හෙදියන්ද? වෛද්‍යවරුන් නම් 2-3 දෙනෙකු මේ අගාධයට රට ඇදලා දාපු කණ්ඩායමේ ඉන්නවා.
නැත්තේ නැහැ. එහෙම වෛද්‍යරුන් දෙතුන් දෙනෙකු එදා රටටම කිව්වා ගෝඨාභයගෙන් තොර ලොවක් නැහැ කියලා. කාබනික පොහොරින් රටම ස්වම්පෝෂිත කරමු කියලා කෑ ගැහුවා ඒ දොස්තරලා එක්කෙනෙක් දෙන්නෙක්. රටටම අන්නපු අය අතර දොස්තරලා ඉන්නේ එක් අයෙකු හෝ දෙන්නෙකු පමණයි. අනිත් වෛද්‍යවරු ඉතාම සාමාන්‍ය උදවිය. මේ නිසා ඇත්තටම මේ ප්‍රශ්නය අද මමත් ඔබත් මුහුණ දෙන මේ විනාශයට වග කියන්න ඕනේ පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව එහෙම නෙමෙයි කියලා පෙන්වන්නයි. අත්‍යවශ්‍ය සේවා යටතේ ඉන්ධන ටික ගන්න එන දොස්තරලා නර්ස්ලා නෙවෙයි පෝලිම් හැදුවේ. ඔබවත් මමවත් පොලිසිය අයවත් ත්‍රිවිධ හමුදාවත් නෙවෙයි මේ පෝලිම් හැදුවේ. මෙරට පාලනය කරන ධනය හොරා කෑ රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන නඩයයි. හොරු රකින ගමන් ඔළුවේ අසූචි තියාගෙන මන් සුදනා දැන් මට තමයි රට ගලව ගන්න පුළුවන් කියලා කයිය ගහපුහා කයිය ගහන අගමැති රනිල් ඇතුළු රාජකීය නඩයයි. මේ තමයි රටත් ඔබවත් මාවත් මෙතනට ඇදලා දාපු අපරාධකාරීන්, මහපාරට ඇදලා දාපු පාලකයින්. නමුත් දැන් අප විරෝධේ පාන්නේ කාටද? අද මහමග ඉන්ධන පෝලිම්බල ගහමරා ගන්නේ කවුද? සාමාන්‍ය ජනතාවයි එක්ක පොලිසියයි නැත්නම් ත්‍රිවිධ හමුදාවේ අයයි. අන්තිමට හමුදාවයි පොලිසියයි පවා ගහමරා ගත්ත තැන් තිබුණා. මේක තමයි මේ දුෂ්ට අදම පාලකින්ගේ අවසන් තුරුම්පුව. හොර දේශපාලනඥින්ගේ තක්කඩින්ගේ අවසන් නවාතැන් පොළ එක්කවාගම් වාදය නැත්නම් ජාතිවාදය එහෙමත් නැත්නම් කුලවාදය. අඩුම ගානේ වඳ කොත්තුවක් හරි එයි. එහෙමත් නැත්නම් මුස්ලිම් ඇඳුමක් ඇඳගෙන ඩප්පියක් හරි පුපුරවයි. එතකොට ප්‍රශ්න අමතකයි, කුසගින්න අමතකයි, තෙල් පෝලිම් අමතකයි. අපිම මරා ගන්න තැනට ඒවි. සඳළු තලවලට වෙලා දියවන්නාවට වෙලා මේ හොර තක්කඩි දේශපාලනඥින් අපට බණ කියාවි. අපටම උන්ගේ බෝල පාස් කරાવી. දැන් මේ දේශපාලනඥින්ට අවශ්‍ය සාමාන්‍ය ජනතාව සහ එක්කෝ පොලිසිය නැත්නම් යුද නාවික හෝ ගුවන් හමුදාව අතර ගැටුම් ඇතිවන ලෙස ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම. ආණ්ඩුවේ දේශපාලනඥින්ගේ ගෙවල්වල වැසිකිලි හොදලා තරු ගහගත්ත තුට්ටු දෙකේ නිලධාරිනුත් ඉන්නවා. නැත්තේ නැහැ. එහෙම උදවිය උසී කිව්ව ගමන් බුරනවා වෙනුවට හපාගෙනම කන්න පයින්නෝ වෙඩි තියෙනවා. මෑත ආසන්න සිද්ධි දෙක තුනක දිහා හැරලා බලන්න රම්බුක්කන වෙඩි තැබීම නේද? දැන් ඔය පොලිස් ලොක්කා මේ දවස්වල මහ ඔලු ගෙදර කැටගනිමින් ඉන්නවනේ. හරි අපූර්වට ගාලු මෝදරට ගහන්න පාර කපපු පොලිස් ලොක්කෝ මතක් කරන්නකෝ. තාම දේශපාලන රැකවරණය නිසා කට්ටි පණිමින් ඉන්න අපූර්ව නේද? ආසන්නම සිද්ධිය කුරුණෑගලදී මොලේ හයිය වෙනුවට කකුලි හයිය පෙන්නපු ආමි අමනුස්සයා. පොලිමේ ඉන්න මිනිස්සු ඉන්නේ බඩගින්නේ, මතක තියාගන්න. නින්දක් නැතුව ගෙදර අය බඩගින්නේ. තමුන් වගේ නිලධාරින්ට තාම මෙස් එකෙන් තුන් වේල සැපට කන්න ලැබෙනවා. අඩුම ගානේ ඔය තමුන්ගේ පහළ නිලධාරින්, ඔය ආමි එකේ කොල්ලෝ කෙල්ලෝ තමුන් වගේ තරුපටිකාරීන් එක ගත්තහම මොනතරම් අමාරු ජීවිතයක්ද ගත කරන්න කියලා දන්නවද? අනික ලැජ්ජාවක් නැද්ද ඉහළ නිලධාරියෙකු ලෙස මොලේ බලය වෙනුවට කකුලේ බලය පෙන්වන්න? තමුන් වගේ තුට්ටු දෙකට හැසිරෙන නිලධාරින්ගේ තව ක්‍රියා එකක් දෙකක් ජාත්‍යන්තරට ගියොත් IMF නෙමෙයි FMI වත් එන එකක් නෑ. IMF වාර්තාවේ කව පේජ් එකට දාන්න වෙන්නේ තමුන්ගේ පහර දීම. මොන විදියට හූ කිව්වත් කෑ ගැහුවත් මෙහෙම පාරේ මිනිස්සුන්ට කකුලේ බලය, බාහු බලය, උණ්ඩ බලය පෙන්වන්න බෑ කියලා තමුන්ලට උගන්නලා නැද්ද? මේ තමයි දැන් නින්දිත දේශපාලනඥින්ගේ අවසන් බලාපොරොත්තුව ඉටු කරන්න ඉන්න සමහර පහත් හැසිරීම් පෙන්වන නිලධාරීන්. කරුණා කරලා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය ඉන්න මහත්වරු ලෙස ක්‍රියා කරන බුද්ධිය ඇති ඔබටයි මේ ආයාචනේ. මතක තියාගන්න, මිනිස්සු හාමතේ පෝලිම් වලට වැටුනේත් ඔබව මිනිසුන් ඉන්න පෝලිම් ළඟට දාලා තුවක්කු දික් කරගෙන දවසම බලාගෙන ඉන්න සැලැස්සුවෙත් කවුද කියලා හරියට තේරුම් ගන්න. මේ ජනතාවගේ වේදනාවට හේතුව ඔබ හෝ ඔබේ කෝපයට හේතුව මේ ජනතාව නෙමේ. ජනතාවටත් කියන්න ඕනෙම ඔබේ කෝපයට හෝ වේදනාවට හේතුව මේ පොලිස් හෝ ත්‍රිවිධ හමුදා නිලධාරීන් නෙමෙයි. සැබෑවටම අපව මේ පෝලිමටත් ඔබව පෝලිම් වලට තුවක්කු එල්ල කරන්න සැලැස්සුත් නින්දිත දේශපාලන නඩේටයි අප විරුද්ධ විය යුත්තේ. සමස්ත නාවික, ගුවන්, යුද හමුදාසේම පොලිසියත් අපහාසයට, ලැජ්ජාවට පත් කරන මෙවැනි නිලධාරීන්ට විරුද්ධ වීම සෑම පහළ නිලධාරියෙකුගේ වුණත් ඔබේ වගකීමක්, අයිතිවාසිකමක්. ඉහළ නිලධාරීන්ගේ වැරදි අන පිළිපදින්න ඔබ බැඳී නැති බව මතක තියා
තියාගන්න. ඔබට ඊට නීතියෙන් රැකවරණය තියෙනවා. ඒ වගේමයි පෝලිම්බල ඉන්න ඔබත් එකක් මතක තබා ගත යුතුයි, තීරුම් ගත යුතුයි. ඒ මේ රට මෙතෙන්ට පත් කළේ ඔබ ළඟ පෝලිම් දිහා බලාගෙන ඉන්න මේ හමුදා හෝ පොලිස් බටින් නෙවෙයි. රට මෙතනට ඇද දැමු හොර නඩෙන් වැඩි හරියක් ඉන්නේ දියවන්නාවේ. කකුලේ බලය පෙන්නු, බාහුව බලය පෙන්නන සමහර මෙවැනි නිල ඇඳුම්කාරීන් එක්ක සසඳනකොට ඊයේ දක්නට අසන්නට ලැබුණු මේ නිලධාරීන් මොන තරම් උතුම්ද. කරුණා කරලා පොලිමේ මරාගන්න උන්ට විරුද්ධ වෙන්න. පොලිමේ ඉන්න කෙනෙකුට වතුර කෝප්පයක් හරි දෙන අපේ මනුස්සකම අවදි කරන්න. එල්ටීටී යුද්ධයේ වෙලාවේ දෙමළ අම්මලව වඩාගෙන එගොඩ කළ යුනිෆෝම් එක ඇතුලේ ඉන්න ශ්‍රී ලාංකීය මිනිසයා, ආදරණීය මිනිසා, සහයෝගීතාවයේ මිනිසා, සංස්කෘතික මිනිසට මැරෙන්න දෙන්න එපා. හොර දේශපාලන දූෂිතින් බයම ඔය අප තුළ ඉන්න සංස්කෘතික මිනිසාටයි, අප තුළ ඉන්න සහයෝගීතාවේ ආදරණීය මිනිසාටයි. ගාලු මෝදර අරගලයට ගැහුවෙම අදත් ඔය එක එකය චෝදනා කරන්නෙම ජාති ආගම් කුල බේද නැති එකමුතුවට බයවුණු පාලකීනුයි. අපිවත් පොලිම් ළඟ ඉන්න පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාවත් නෙමෙයි මේ පොලිම් හැදුවේ. පොලිම් හැදුවේ රට බංකොලොත් කළේ දූෂිත දේශපාලනඥයින්ගේ දේශපාලන කණ්ඩායමක් බව සිහි තබාගෙන ක්‍රියා කරමු කියලා අද ටෙලිවැකියෙන් අවසන් වශයෙන් ඉල්ලනවා. අනුග්‍රහය ඕන තැනකින් සර්විස් කරන්න රට පුරාම බජාජ් ජෙනුයින් සේවා ජාලය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින්. 2022 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය බන්දුළු ගුණවර්ධන පවසනවා. එමෙන්ම කැසිනෝ කර්මාන්තය විධිමත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ අතර හෙක්ටයාර දෙකකට අඩු ඉඩම් සඳහා ගොවින් ලබාගත් ණය කපා හැරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ග්‍රාමාත්‍යතුමා මුදල් විෂය භාර අමාත්‍යවරය වශයෙන් 2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නට අවසර ලබා ගත්තා. මේ මූල්‍ය දුෂ්කරතා යටතේ සමහර වියදම් විශේෂයෙන් වියදම් සීමාව යටතේ සෑම රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල යනාදී කපා හැරිය හැකි සියලුම වියදම් කපා හරිනලා වඩාම පිරිමැසුම් දායකව අත්‍යවශ්‍ය වියදම් පමණක් දරමින් ඉදිරි කාල පරිච්ඡේදයේ රට පවත්වාගෙන යාම සඳහා මේ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාවට ඊයේ අනුමැතිය ලබා දුන්නා. මේ ආර්ථික අර්බුදය සමග විශේෂයෙන් රුපියල අව ප්‍රමාණය වීමත්, අත්‍යවශ්‍ය භාණ්ඩවල නිෂ්පාදන ක්‍රියාවලිය කඩාවැටීමෙන් නිෂ්පාදනයේ අඩුවීමත් කරන කොටගෙන විශාල වශයෙන් ජනතාවගේ ජීවන වියදම ඉහළ යමේ ගැටලුවක් තියෙනවා. එවන් තත්වයක් තුලදී ජීවන වියදම යම් යම් ආකාරවලින් සමනය කිරීම සඳහා රාජ්‍ය මැදිහත්වීම ලබා දීම සඳහා ඊයේ දිනේදී ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක ස්වභාව යළි ප්‍රතිස්ථාපනය කරන්නටත්, ආහාර සුරක්ෂිතතා කමිටුව පිහිටවන්නටත් අවසර ලබා දුන්නා. 2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත් එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීමට අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීමේ හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත. නමුත් ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබනු එම තත්ත්වයේ යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි බදු ආය කර ගැනීමට අපහසුතාවය මගහැරවීම සඳහා රජයට අය වී යුතු නියමිත බදු අයකර ගැනීමේ නියෝග නිකුත් කරන්නටත්, 88 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීලා තියෙනවා. අන්ත අසනතාවයට පත්වුණු ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය ලබාගත්තු ගොවි ණය හෙක්ටයාර් දෙකකට වඩා අඩුවෙන් වගා කරන ගොවීන් වෙනුවෙන්, තවත් විදිහකට කිව්වොත් අක්කර 5කට අඩුවෙන් වගා කර ගොවීන් වෙනුවෙන් ඒ රාජ්‍ය බැංකුවලින් ලබාගත් සියලුම ගොවි ණය නිදහස් කරන්න, කපාහරින්න ඊයේ ඉදිරිපත් කර කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණා. ඒ ඉදිරි අයවැලේකනෙනුත් ප්‍රකාශයට පත් වේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළ දීම සිදුවේ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්.
පාර්ලිමේන්තුවේ ලෑස්ති වෙන්නේ නැතුව මේ දුර්දාන්ත ආණ්ඩුව පළවා හැරලා මේක අද ඔක්කොම එකතු වෙලා හරි හදලා ආණ්ඩුවකට අවශ්‍ය පසුබිම සකස් කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලහත්කාරයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා කරන සියලු උත්සාහයන් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අපි අමතක කරන්න නරකයි කිරෙන් තෙලෙන් මිරිසට එව්වත් කොබෙයියා කොබෙයියා the system එක change වුණාට දැන් එදා කෝච්චිය ආවා කියලා ගැටලුවක් උනේ නැහැ මේකේ තදපතයක් තිබුණේ නැහැ හැබැයි අද කෝච්චියවත් එන්න බෑ අපිට ඉඳගෙන ඉන්න සීට් එකක් නැත්නම් පොළොන්නරුව කොළඹ වෙනකොටත් අපේ ජීවිතය ගැන ලොකු අවධානකින් ආවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියලා දැකලා සභාවට මාවාලලා එළියට විසික් කරයිද දැල්ලෙත් නැහැ මිනිසුන්ට ගහලා විඩි තියලා මිනිසුන්ව පාගලා බෙල්ල උඩර පැනලා මේ පාලනයක් ගෙනියන්න පුළුවන් කියලා හිතන් ඉන්නෝ නම් ඕගොල්ලොන්ට වැරදිලා මේ උස්සපු කකුල වෙන කවුරැලව පාත් කරවන්න පුළුවන් නම් අපි පාත් කරවන්න බලන්න අග්‍රාමාත්‍යවරයා එතුමා මේ දවස්වල සර්කස් පෙන්නනවා කාලගුණ දෙපාර්තමේන්තුව වල අගමැතිතුමා අනාවැකි කියනවා මෙහෙම අගමැති කෙනෙක් අවශ්‍යද රටකට පොහොට්ටුවේ මහත්තුරුන්ට ඔක්සිජන් දුන්නේ රාජපක්ෂවරුන්ගේ හොඳම ආරක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා බිම් මට්ටමේ අපේ ශක්තිය අදටත් ඒ ආකාරයෙන්ම තිබෙනවා ඒ වගේම අපේ දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ ජනතාව විවිධ තීන්දුව తీරන ගත්ත පුද්ගලයන්ට අවශ්‍ය පිළිතුර ලබා දෙයි ආණ්ඩුව බලයට එන්න බලන්න බොදු බලය පාවිච්චි කරා රාවණා බලය පාවිච්චි කරා මහසම් බලය පාවිච්චි කරා සිංහලයේ පාවිච්චි කරා දැන් ජනතාවට කියනවා බයිසිකලේ පාවිච්චි කරන්න සෙනඟ වැඩිපුර ඉන්නවා වින්කලේ තරුපක්ෂ ආණ්ඩුවේ අගමැතිවරයා අනුර කුමාරද නැත්නම් සජිත්ද නැත්නම් මෛත්‍රීපාලද එක වල්ලේ බඩු එකම පිටිගෝනියේ බඩු හැඩේ විතරයි වෙනස් අර බේකරි කාර්යය පිටිගුටියක් ගෙනල්ලා ඉවරලා පානොත් දානවා කේක් උත් දානවා ඥාන කතාත් දානවා කිඹුල වනිසුත් දානවා ඔක්කොම දාන්නේ එකම පිටිගෝනියේ ආහාර හිඟයට විසඳුම් ලෙස මේ වන විට බොහෝ ප්‍රදේශවල වග සංග්‍රාම ආරම්භ කර තිබෙනවා. මේ අතර රජකමේ සිටි ගොවියා කාබනික පොහොර ප්‍රතිපත්තියක් ගෙනෙමින් වලපල්ලටම ඇද දැමූ බවයි හුරුළුවැව ගොවි සංවිධානය පවසන්නේ. ඉදිරියේදී ඇතිවන ආහාර හිඟය වළක්වා ගන්නට මෙවන විට බොහෝ ප්‍රදේශවල වගා සංග්‍රාම ආරම්භ කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවියන්ද තම වගා භූමිවල ඇතිවන ආහාර හිඟය වළක්වා ගන්නට කාබනික පොහොර යොදා වගාවන් ආරම්භ කර තිබෙනවා. මේ පොළොන්නරුව හතරස්කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කාබනික ගෙවත්තක්. ගොවියන් හැටියට දැන් එන ආහාර හිගයට මුහුණ දෙන්න හැමෝටම මම කියන්නේ මේ හැකි පමණින් මේ වාගේ ගොවිතැන් කරන්න කියලා. මේ ගලේවිල මකුළුගස්වැව ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ ඇති වගාබිමයි. මහනුවර බුද්ධානන්ද ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම මත විහාරස්ථානයේ දායක දායිකාවන්ගේ මැදිහත් වීමෙන් මෙම වගාබිම පවත්වාගෙන යනු ලබනවා. මෙම වගාබිම සාර්ථක කරගන්නට ගොවිචර සේවා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේද සහය ලැබෙන බවයි වාර්තා වුණේ. අපිට නෑ නෑ කිකී කීනවට වැඩිය අපිට පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට Tamanට පුළුවන් හැකිය ආකාරයෙන් Tamanගේ ගෙවත්ත ස්වයං පෝෂිත කරලා ඒ වගාවන් කරමින් Tamanගේ දරු පෙටවුන් ටික ජීවත් කරවන්න. මේ අතර රජකමේ සිටි ගොවියා පහලට ඇද දැමු නිලධාරීන් ගැන අද ගලින් බින්දිරුවව හුරුළුවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් උපාලි ඒකනායක මෙලෙස අදහස් පළ කළා. ඔහු මාධ්‍ය හමුවට පැමිණ තිබුණේ රජ ඇඳුමින් සැරසෙලයි. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා. ඇත්ත වශයෙන් මේ කතාව ඇත්ත අපේ හෝටාබේ රාජපක්ෂ මහත්තයා ජනාධිපතිතුමා ඇත්තටම කුෂිකරමේ ඉදිරියට ගොවියෝ හැටියට අපි රජ කරවවුවා. දැන් මේ අපි රජ උදහසින් ඒ තේජසින් තමයි අද මේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්නේ. දැන් ගොවියා රජ කරාට පස්සේ එතුමාගේ කාබනික මලයිලව තුල අපි රජ වෙලා ඉන්නේ. අපේ ආර්ථිකය අපේ හැම දෙයක්ම දැන් අද රජ වෙලා ඒ රජ කියන තේජසින් තමයි අපි අද මේ ගොවියෝ දැනුවත් කරන්නේ. කාබනික මලයිලව ගෙනල්ලා මෙන්න අපි රජ කරවවුවා. දැන් රජ කරවලා අද බලු කරවලා හිඟන්නු කරවලා වෙනත් රටක කිහිලි කරු බවට යාචක බවට පත් කරා. ඒ නිසා මේ පාප කර්මය බලාගෙන ඉඳපා. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.